තරගකරුවන් 61527. Sri Lankawe wedima pirisak nerambu ekama reality. Adishtane jayagrahane nam hakiya vishmita viya yutu. Talent Generation Next. Ladies and gentlemen, please welcome your hosts for this evening, Dilshan Patiratna. Subha Sandhyavak, Jatika Tarna Seva Sabha Samaga Swadina Rupahiniya Ekva Sangvidhaniya Karana Vishmayama Pamanak Seshavana Reality Tavat අති සුවිශේෂී තරග වටයක් සඳහා ඔබ සැම ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ Youth with Talent Generation Next. අද මේ වේදිකාව මත තරග කරන්නේ මෙතෙක් කල මේ වේදිකාව මත කරට කර ගැටුණු තරග කරුවන් නොවේ. අද මේ වේදිකාව මත තරග කරන්නේ මෙතෙක් කල කරට කර ගැටුණු තරග කරුවන්ගේ ඉරණම ලියපු ඒ විනිසුරුවන් ඒ නිසාම අද තමයි හොඳම දවස. විනිසුරුවෝ මෙතුවක්කල් තරගකරුවන්ට කිව්වා ඔබ ඉදිරියට යනවා. නැතිනම් විනිසුරුවෝ තරගකරුවන්ට කිව්වා ඔබ ගෙදර යනවා. අද විනිසුරු මඩුල්ලට සිද්ධ වෙනවා තරගකරුවන් වෙනුවෙන් සටන් කරන්න. මේ තරගකරුවා අවසන් මහා තරගයට යා යුතුයි. එයට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්න ඒ විනිසුරු මඩුල්ලේම සමාජිකයින්ට අද ඉඩ තියෙනවා. වයිල්ඩ් කාඩ් තරඟ වටය අපි අරබන්නට සූදානම්. මං හිතන්නේ ඒ බාහිර දූර වගකීම බාර ගන්න වෙනිසුරු මඩුල්ල හොඳ සූදානමක. අපි තම ආදරයෙන් පිළිගන්නවා ඒ රැඩිකල් විචාරකයා තීරකයා අදත් වෙනිසුරු මඩුල්ලේ කිෂු ගොමස්. ඒ ජනකාන්ත රංගන ශිල්පිනිය ඇගේ සුපුරුදු අසුනේ නදීෂා හේමමාලි. ජාත්‍යන්තර වේදිකාව දිග්විජය කළ ශ්‍රී ලාංකේය රොක් සංගීතඥයා හුරු පුරුදු ලෙස වෙනිසුරු මඩුල්ලේ චිත්‍රාල් සෝමපාල. ඒ ප්‍රතිභාපූර්ණ ගායිකාව ඇගේ අදහස කියන්න ඇය කැමති තරගකරුවා වෙනුවෙන් සටන් කරන්න වෙනිසුරු මඩුල්ලේ උමාරා සිංහවංශ. යම් විදියකින් අදත් විනිසුරු මඩුල්ලේ තීන්දුව දෙකට දෙක බෙදුවොත් කාටද සියල්ල තීරණය කිරීමේ බලය? යූත් විත් ටැලන්ට් තරඟාවලියේ ආරම්භයේ පටන්ම අප සමග ඉතාම ඕනෑකමින් රැඳුණු සීසන් 1 නොවේසේ නම් පළමු අධිරේදී පවා අප සමග එකට කටයුතු කළ හොඳින් දන්නා කියන කෙනෙකු ඒ වගකීම බාර අරගෙන විනිසුරු මඩුල්ලට යාබද අසුනේ ජනකාන්ත රංගන ශිල්පිනියක් එතනින් එහාට ගියාම Mrs. Sri Lanka 2016 Kirula Dinu Udari Pereira Apita Madarin Obat Piligano Tarangaram Beta Matin Mata Madak Avasara Denna Me Katayutta Me Taram Sarthaka Karaganna Apata Upakara Karana E Samadara Anugrahaka Bahutula Sihipat Karanna Sri Lankave Turunu Javaya Balagannuna Dialogue Nila Poshana Sahakaru CBL Samaposha Detol Special Hygiene Partner Nila Pane Viva Official Hyakya Partner Temperate Hyakya Pradhana Anugrahaya Fair and Lovely Samagin Selan Bankwa Apita Madarin Api Anugrahaka Bautula Sihipat Karno Ada Tarangi Sabhave Venadat Vada Venas E Nisam Mankamati Devan Avasan Puru Vataya Avasan Veddi Vinisuruan
තමන්ගේ තීරණ පිළිබඳව හරි අමුතු සහ අපූරු ප්‍රකාශනිකුත් කළා. මං වැහුවාම කිෂු ගෝමස් මහත්මයාගෙන් අන්තිමට තරඟකරුවෝ පස් දෙනාව ලැයිස්තුගත කරද්දී ඔබතුමාගේ පස් දෙනාම ලැයිස්තුවේ ඉන්නවද? නෑ. චිත්‍රාල් සෝමපාල මහත්මයාගෙන් ඇහුවාම කිව්වා මට ඕන දේ වෙලා තියෙන්නේ 150යි. 150ක්ම මට ඕන දේවල් වෙලා නෑ. එහෙනම් ඔබ සියලු දෙනාට අවශ්‍ය ඇති මේ වන විටත් සංචිතයේ ඉන්න තරඟකරුවන් අතුරින් කෙනෙක් අවසන් මහා තරඟයට අරගෙන යන්න. ඒ අරගෙන යන තරඟකරුවා තරඟකාරිය නොයසේ නම් කණ්ඩායම ඒකමතිකව තීරණය කරන්න ඔබට පුළුවන් වේවිද? මං අහනවා කිෂු ගොමස් මහත්මයාගෙන්. පුළුවන්ද? මේ වේදිකාව හදලා තියෙන්නේ අසාමාන්‍ය පුජ්‍යලයන්ගේ අසාමාන්‍ය දක්ෂතාවයන් හොයාගෙන යන්න. මම බැලුවේ ඒ කෝණයෙන්, මම තීරණ දුන්නේ ඒ කෝණයෙන්. මම අදත් ඒ අසාමාන්‍ය දක්ෂතාවයන් තිබෙන පුජ්‍යලයන් වෙනුවෙන් පෙනී හිටිනවා දේශන්. තාම හෙළි නොකළ නමක් යටිහිතේ තියාගෙන ඉන්නවද? මෙයාව තමයි මං අවසන් මහා තරගයට අරන් යන්නේ කියලා. මගේ යටිහිතේ තියෙනවා. ඒ යටිහිතේ තියෙන එක තමයි උඩු හිතෙත් තියෙන්නේ, මනසෙත් තියෙන්නේ, හදවතෙත් තියෙන්නේ. මම ඔහු වෙනුවෙන් සටන් කරනවා. කුමාරා සිංහවංශ. ඒ කියන්නේ ටොප් 5ත් තෝරනකොට ඒ ලිස්ට් එකට ගියේ නැති කිහිප දෙනෙක්ම ඉන්නවා මගෙත්. ඉතින් අද මම ඒ මගේ හිතේ ඉන්න එක්කෙනාට හෝ දෙන්නාට මමත් තාම අන්ඩිසයිඩඩ් ඒ දෙනකෙන් කවුද තෝරන්නේ කියලා හොඳ ෆයිට් එකක් දෙනවා. චිත්‍රාල සෝම්පාල මහත්මයා, විකාශය නොවුණු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්නද? කිෂු ගෝමස් මහත්මයාත් එක්ක මොනහරි උණුසුම් වචන හුවමාරුවක් සිද්ධ වුණාද? ඒ වගේ දෙයක් වුණා. ඔව්. මොකද කිෂු ගෝමස් මහත්තයාගේ මතය වෙනස්, මගේ මතය වෙනස්. නමුත් අපි හතර දෙනෙක් විතර ඉඳෙද්දී අපි හතර දෙනාම එකග වෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා පොඩි වචන හුවමාරුවක් ගියා. ඒක මොකද මම හුඟක් කල අහගෙන ඉන්නවා. මොකද ඉස්සෙල්ල මං අනිත් මිස්සු අහන දේ බලලා තමයි මම උත්තරයක් දෙන්නේ. ඉතින් ඒක හන්දා ඒක ඇවිල්ලා ඉතින් අපි හොඳ මිතුරෝ. ඉතින් ඒක ලොකු මේ මේකකුත් නෙවෙයි. හොඳ මිතුර කිව්වට අතරතවත් දෙන්නේ නැහැ. ඒක අමතක වුණා. ඉතින් නෑ, ඉතින් කිෂු ගෝමස් මහත්තයා වුණත් එයාත් ෆයිට් කරුවා. එයාගේ හිතේ ඔළුවේ තියෙන මනුස්සයා රෙකමෙන්ඩ් කරුවා. ඉතින් මගේ ඔළුවේ සහ මගේ හිතේ තියෙන මනුස්සයත් මම රෙකමෙන්ඩ් කරුවා එතන. ඉතින් ඒ වගේ දේවල් වුණා. නමුත් අපි දැන් ඇත්තටම තීරණය කරලා තියෙන්නේ මේ තැන්ටල්ල මෙතර බාණ්ඩෝනේ කවුද කියලා. නමුත් මමත් හිතන මනුස්සෙකින්ව ඒ මනුස්සය ආවත් මම ඒ මනුස්සයට දෙනවා චාන්ස් එක. රයි. නදීෂා හේමමාලි, සාමාන්‍යයෙන් රටේ මේ දවස්වල පිළිගැනීම නම් ඇන්ටි මැජිෂියන් ඇසෝසියේෂන් එකක්, එහෙම නැත්නම් මැජික් ශිල්පීන්ගේ විරෝධීන්ගේ සංගමයක් හැදුවොත් ඒකේ සභාපති පුඩුවට ඔබතුමිය බොහොම නිතරම ගෙන් යයි කියලා. ඒක වැරදි. මං හිතන්නේ අපි මේ විනිසුරු වන් විදියට මෙතන තෝරාපත් කරගෙන ඉන්නේ විශිෂ්ටයින් අතරින් අති විශිෂ්ටයෙන් සොයාගන්න. ඉතින් ඒ ඉතිරිදී යම් කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කොත් ඒ අඩුපාඩුව පෙන්වලා දෙන එක අපේ යුතුකම. ඉතින් මං හිතන්නේ ඒ වගකීම තමයි අපි ඒ කරේ. ඉතින් මං හිතන්නේ ඒක කිසි කෙනෙක් වැරදිලා තේරුම් ගනී කියලා. අවසාන මහතරගයට එන්න ඕන කවුරු හරි ඉන්නවද? තාම අවසාන මහතරගයට ආපු නැති. ගිය සතියේත් මම කිව්වා දිල්ෂාන් 90%ක් මම ප්‍රිය කරන තරඟකරුවන් තරඟකාරයන් තෝරාපත් වුණා කියලා අවසාන තරඟයට. ඔබ විතරමයි එහෙම කිව්වේ? ඔව්. මං හරි සතුටු වෙනවා. ඉතින් මං කැමති නම් ටිකක් එතන එකතු වෙච්ච එක ගැන. ඒ වගේම අද දවසේ වේදිකාවට එන්න ඉන්න අයගේ අතරිනුත් මං ප්‍රිය කරන කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් එක්කෙනෙක් ඉදිරියට යනකොට මම නම් කැමතියි. මගේ එක්කෙනෙක්. හොඳයි, බලමු. උදාරි, මං හිතන්නේ තත්ත්වය මේ වෙනකොට තේරෙන්න ඕන. පොඩි අවබෝධයක් ඇති. කොහොමද විනිසුරු මඩුල්ල මේ වෙලාවේ ඒකමතික තීන්දුවක් ගත්තේ නැත්තම්?
ඔවුන් එකිනෙකා පරස්පරුණොත් ඔබ තීරණය කරන්න. ඔව් දිල්ෂාන්, අපිට ගෞරවනීය මිනිස් මණ්ඩලයක් ඉන්නවා. ඉතින් අතිදක්ෂයන් බිහි කරන මේ ගමනේදී ඇත්තටම අතිදක්ෂයාටද තැන දෙන්න කියලා බලන්න මම සූදානමින් ඉන්නවා. අවසාන තීරකයා වශයෙන් මගේ උපරිමය පාවිච්චි කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ කෙනෙක්ද අපෙන් කෙනෙක්ද කියන තැන මම ඉන්නේ. සමහර විට අද වැඩසටහන ඉවර වෙනකොට විනිසුරු මඩුල්ලේ කවුරු හරි උදාරිත් එක අමනාපෙන්න පුළුවන්. කිෂු මම 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 හොඳයි, අපි බලමු. අවසන් මහා තරංගයට සුදුසුකම් ලබන්නට නොහැකි වුණු, එනමුදු අවසන් මහා තරංගයේ අභියසටම ගිය, මේ වේදිකාව මත එක්වරක්වත් නොපැරදුණු තරගකරුවන් පිරිසක් ඉන්නවා. සංඛ්‍යාත්මකව කිව්වොත් 14 දෙනෙක් ඉන්නවා. පරාජයේ අත්දැකීම මේ වේදිකාව උඩ එක දවසකටවත් නොලබපු එහෙම 14 දෙනෙක් තමයි මේ වේදිකාවට දැන් එන්න සූදානමින් ඉන්නේ. ඒ 14 දෙනා අතුරින් එක් අයෙක් පමණක් අවසන් මහා තරගයට යනවා. ඒ කෙනා කවුරුන් කැමති කෙනාද? කිෂු කොමස්ද, කුමාරා සිංහවංශද, චිත්‍රාල් සෝමපාලද, නොයසේනම් නදීෂාගේ කැමැත්තද? ඒ සිහල්ල එහා මෙහා ගියොත් උදාරී පෙරේරාගේ කැමැත්තද? මට අවසර දෙන්න එම තරඟකරුවන්ව මේ වේදිකාවට කැඳවන්න. පළමුව රුවන් චාමර. බලන්න මොහුව මතකද කියලා. නිමේෂ් මදුවන්ත. Will Fighters. නරයන් සමග වාසුකි. රජිත ලක්ෂිත. Three sisters. Praveen Melroy. Tarindu Rumayanta. Ushanta Madhuanta. අරුම රාජා ද්වාරකන්. සමරකෝ. ZNR. අවසාන තරගකරුවා චාමර මදුසංක.
හොඳයි. මේ තමයි ඔබ අතින් කිසි විටකත් පරාජය ලකුණු නොකළ තරඟකරුවෝ. මේ වේදිකාවේ කවදාවත් ඔවුන් වම්පසින් ඉවතට ගියේ නැහැ. මේ වේදිකාවට පැමිණි හැම විටකම මේ තරඟකරුවන් ප්‍රධාන දොරටුවෙන්ම ඊළඟ වටයට ගියාම පමණයි. එවැනි තරඟකරුවන් 14 දෙනෙකු දැන් සූදානම්. අවසන් වටේ සඳහා තිබෙන එකම එක අවස්ථාව ඔබෙන් ඉල්ලන්න. විනිසුරු මඩුල්ලේ නෝනාවරේ මහතුරුනේ. ඒ අවස්ථාව ඉතාම සරලව ඉතාම පහසුවට ඔබට දෙන්න අපිට හැකියාවක් නැහැ. මෙන්න මේකයි තරඟයේ ස්වභාවය. අප විසින් තරඟකරුවන් දෙදෙනෙක් ඉදිරියට ගෙන්නනවා. බොහෝ විට ඔවුන් එකම කාණ්ඩය යටතේ තරඟ කළ අය විය හැකි. ඒ තරඟකරුවන් දෙපළ අතුරින් ඔබ පුද්ගලිකව කියන්න ඕන මම මොහුව ඉදිරියට යවනවාද නැද්ද. යමෙක් ඉදිරියට යවනවා යයි ඔබ කිව්වොත් අපි ඒ තරඟකරුවාව මේ වේදිකාව මත රඳවා තබා ගන්නවා. අනෙක් තරඟකරුවාගේ ගමන එතනින් අවසන් වෙනවා. ඉන් අනතුරුව ඔබ විසින් ඉදිරියට වූ තරඟකරුවන් දෙපළ බැගින් ගෙන්වා හෝ කණ්ඩායම් වශයෙන් ගෙන්වා අපි ඔබෙන් අහනවා මොවුන්ගෙන් ඉදිරියට යන්නේ කවුද නොයන්නේ කවුරුන්ද. ඒ ආදි වශයෙන් සියලුම තරඟකරුවන් සම්බන්ධයෙන් ඔබ පුද්ගලිකව විනිශ්චයක් ලබා දිය යුතුයි. සූදානම්ද? ඔව් සූදානම්. එහෙනම් මේ වේදිකාවට ත්‍රාස්‍ය භීතියම අරගෙන ආපු තරඟකරුවෝ දෙන්නෙක් මම ඔබ ඉස්සරහට අරගෙන එනවා. චාමර මදුසංක සමග සමරකෝන්. මේ මූණු දිහා හොඳට බලන්න. ඔවුන් කරපු කියපු දේවල් හොඳට මතක් කරගන්න. එහෙම මතක් කරගන්න අමාරු නම් අපිට පුළුවන් මතක් කරලා දෙන්න. එතකොට ඔබේ තීන්දුවට වැඩි සාධාරණයක් වේවි. අපි බලමු චාමර මදුසංක කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඔබ අමුතු දේවල් කරන කෙනෙක්. මේකත් අමුතුයි. මං ඇත්තටම කැමති වර්ග කෙනෙක් එක්ක ඉස්සරහට යන්න මේ ගමන. අන්න ඒ චාමර මදුසංක තමයි ඔබෙන් අහන්නේ මාව තියාගන්නවාද ගෙදර යවනවාද. ඒ චාමර ඊට පස්සේ සමරකෝන් මතක ඇති මතක නැත්තං මතක් කරගන්න. වගේ ප්ලට්ෆෝර්ම් එකට ඇවිල්ලා කේබල් නැතිව තීන සම්පත් යොදාගෙන මේ වගේ අමාරු දෙයක් කරන්න ගත්ත උත්සාහය මං අගය කරනවා. අනිවාර්යයෙන්ම මගේ ඡන්දය ඔබට හිමි වෙනවා. නමුත් මේ දේ කරන්න එපා.
මරණයට බය නැති මිනිසු දෙන්නෙක් ඔබ ඉදිරියේ හිටගෙන ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඉල්ලනවා. මේ තරංග බිම තුළ කිසිම දවසක වේදිකාවෙන් ඉවතට ගියේ නැහැ. අද ඔබට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. සමරකෝන්ද චාමරද මිනිසුරු මඩුල්ලේ ඔබ සමග මා ගැටුම් ඇති කරගත් වාර ගණන මට මතක නෑ. නමුත් අදින් පසුව අපිට එහෙම ගැටුම් ඇති කරගන්න අවස්ථාවක් ඉන්නේ නෑ. මේ තමයි අපි ගැටුනොත් ගැටෙන අන්තිම දවස, අන්තිම රැය. එනිසා තව දුරටත් ඔබේ විනිශ්චයට බලපෑම් කරමින් මට දිනවන්න හෝ පරාජය කරන්නට කෙනෙක් නෑ. යුක්තිය සාධාරණය මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔබත් ඉන්නේ ඉතාම තීරණාත්මක තැනක. මේ හදවත් දෙකටම පණ තියෙනවා. ඒ සියල්ල සිහි කල්පනාවේ තබාගෙන මට විනිශ්චයක් දෙන්න. චාමරද සමරකෝන්ද? පළමු අවස්ථාව නදීෂා හේමමාලිනිය. බොහොමත්ම අසීරු කාර්යයක්. හේතුව මම මේ දෙන්නටම ගොඩක් කැමතියි. මම චාමරට කිව්වා දවසක් ගිය තරග වටේදී, ඔබ අවසාන තරග වටේදී මම දකින්න කැමති කෙනෙක් කියලා. මං චාමර තියා ගන්නවා. මට හරි ආසයි කිෂු ගොමස් මහත්තයාගෙන් උත්තරයක් ගන්න. මම මගේ කැමැත්ත ප්‍රකාශ කරනවා සමරකෝන්ට. පැහැදිලි. චිත්‍රාල් සෝමපාල. හරි මමාරු ප්‍රශ්නයක් ඇහුවේ. මේ දෙන්නම මම බැහැ කියන. දෙන්නම බෑ කියන. ඔව්. කුමාර්. මගේ මේ හද ගැස්ම මයික් එකකින් ඇහෙනවා නම් තේරෙයි මං ඉන්නේ තත්ත මොකක්ද. ඇත්තටම ඔබට ඊට වඩා දෙයක් තේරෙන්නුනේ මේ වෙලාවේ. එක විනිසුරුවරයෙක් දෙදෙනාම ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ ඔබ තමයි තීරක ඡන්දේ. මම චාමරව තෝරගන්න. සමරකෝන්ට මේ වේදිකාවට බලාපොරොත්තුවත් අරින්න වෙනවා. චාමර තව දුරටත් බලාපොරොත්තුවක් රඳවගෙන වේදිකාවේ ඉන්නවා. Generation Next. ගොල්ෆ් ගහන ආසාව තිබුණට, ගොල්ෆ් ගහන හැකියාව තිබුණට, ගොල්ෆ් ක්ලබ් සෙට් එකක් තිබුණට, ගොල්ෆ් බෝලයක් තිබුණට, මේ වගේ ග්‍රවුන්ඩ් එකක් නැත්තම් මට ගොල්ෆ් ගහන්න ලැබෙන්නේ නැහැ. ජීවිතේ හැම දෙයක් මේ වගේ. දන්න දේ ප්ලේ කරන්න ඒකට සුදුසු තැනක් අවශ්‍යයි. හැබැයි ඔබ වෙනුවෙන් අපි ඒ තැන දැනටමත් හදලා ඉවරයි. ඔබට තියෙන්නේ ප්ලේ කරා. ජයග්‍රහණය කරන එක ඔබේ වැඩක්. මතක තියාගන්න, ඔබගේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. The grand finale. Marthu Davenida. Rare Hathata. Youth with talent. Generation Next. DS Students Brand Awards 2017. Best Students Entertainment Program of the Year. Sri Lankavi Pasel Lamunnatara Janapriyatama Reality.
Youth with talent. Sammanita patra vu vagai. Obey Rahas Ragat, Ekama Realitya. Youth with talent. Generation Next. Youth with talent. Generation Next. Meelanga Taranga Karuan Dedina. Ruan Chamara. Samaga. Praveen Melroy. Ekkenek. Motorcycling. Anitkena food cycling. Dennatama tamange vahana deka daruwa wage. Me vedika uda oun dedenama davase tarangagaruwan bawata pattu aya. Oben nona thiranayak. Amataka nan matak karala dennan. Menna Ruan Chamara. වගේ අය ගැන කතා කරලා වැඩක් නැහැ. මොකටද නිකන් වචන නාස්ති කරන්නේ? යන්න ඉදිරියට එන්න ෆයිනල්ස් වලට දිනන්න ෆයිනල්ස්. Well done Ruan. Thank you. මගේ හදවත ඇත්තටම ඔයාට දෙනවා දැන්. ග්‍රෑන්ඩ් බසර් එක දෝණි අර හදවත දෝණි. ග්‍රෑන්ඩ් බසර් එක. ඒ තමයි රුවන් චාමර. රුවන් චාමර එකපසකින් එද්දී ඒ යතුරු පැදියට අභියෝග කරන්නේ පාපැදිකරුවෙක්. මතක් කරගන්න ප්‍රවීන් මෙල්රොයි. ඔයා අවදානම ඒ වගේම අවදානය ඉතාමත්ම ඉහලින් ජයගත්තා. Best performance. ඒ යතුරු පැදියත් ඉතාම වේගවත්. ඒ පා පැදියත් ඉතාම වේගවත්. ඒ දෙකටම වඩා මේ හදවත් දෙක ගැහෙන වේගය මේ වෙලාවේ ඉතාම වේගවත්. ඔවුන් අතින් මේ වේදිකාවට අබබල් රේණුවකවත් අඩුවක් වැරද්දක් සිද්ධ නොවුණු වග ඔබ ඉතා හොඳින්ම දන්නවා. එනිසා ඔබ අතිනුත් ඔවුනට වරදක් නොවිය යුතුයි. මම දන්නවා ඉතා පැහැදිලිවම මේ සෑම විනිශ්චයක්ම සාධාරණීකරණය කරන්න ඔබට ලොකු වෙලාවක් ඕන. නමුත් සියලු දෙනාම ඇත්ත තත්ත්වය දන්නවා. කොහොම කළත් ඔබ කෙනෙක්ව තෝරන්න ඕන. ඒ නිසා දීර්ඝ පැහැදිලි කිරීම ඕන නැහැ. කෙටියෙන් ඔබේ තීරණය කියන්න. කුමාරා සිංහවංශ. මෙල්රොයි. ප්‍රවීන් මෙල්රොයි. නදීෂා හේමාලි. ප්‍රවීන්. කිෂු ගොමස්. ප්‍රවීන් මායික අමනාප වෙන්න එපා. ඔයාට එන්ජින් එකක් නැහැ. මෙයාට එන්ජින් එකක් තියෙනවා. මෙයාගේ වැඩේ බරයි. මම කියන රුවන් චාමර කියලා. චිත්‍රාල්සෝතා.
දෙන්නගම වෙනස් තිනෝ මමත් හිතන හැටියට මම මේ මිස් ගෝමස් කිව්වා වගේ නෙවෙයි චාමර මේ පොඩි ස්ටේජ් එකේ ඔය කරපු ටික මට හිතා ගන්න පුළුවන් චාමර ලොකු තැනක කොච්චර හොඳට කරා කියලා ඒ හින්දා මම චාමරව තියා ගන්නවා වෙනසුරු මඩුලේ තීන්දුව දෙකට දෙක බෙදෙන මොහොතක තරංගය හොඳින් නරඹන වෙනසුරු වරියක් යයි අපිට බොහොම විශ්වාසයෙන් සදහන් කරන්න පුළුවන් චරිතයක් වෙනසුරු මඩුල්ලට ආපදාසුනේ ඉන්නවා ඔබ දැක්කා ඔවුන් දෙදෙනාගේම තරංග ස්වභාවයන් ඊටත් වඩා ඔබට සතුටු වෙන්නට හෝ දුක් වෙන්නට තියෙන කාරණාව තමයි ඔවුන් සම්බන්ධයෙන් වෙනසුරු මඩුල්ලට තනි තීන්දුවක් නැහැ එවැනි තැනක උදාරී පෙරේරාගේ වචනයක් මත කෙනෙක් හැරිලා යනවා නමුත් ඒ තමයි තරංගයේ ස්වභාවය තරංගයේ බලපු කෙනෙක් හැටියට සහ නැවත වරක් බලපු කෙනෙක් හැටියට මේ දෙදෙනාගෙන් කෙනෙකුට සාධාරණ විශ්වාසයක් දෙන්න විනිසරවරුන් දෙදෙනෙක් කිව්වා වගේ චාමරට ටිකක් අපහසුයි මොකද ඔහුට මෝටර් බයිසිකලයකින් දක්ෂකම් දක්වනකොට එයා මෝටර් එකක් එක්ක එහෙම නැත්නම් එන්ජින් එකක් එක්ක ඒ වගේම බර දෙයක් එක්ක තමයි අර දක්ෂකම් දක්වන්න වෙන්නේ මං හිතන්නේ එතනදී මගේ කැමැත්ත රුවන් චාමරට යනවා යනුව රුවන් චාමරට බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා ප්‍රවීන් මිල්රෝයි වේදිකාවට සමුදෙනවා මීළඟට ඔබ ඉදිරියට එන්නේ එකම කාණ්ඩ යටතේ තරඟ කළ තරඟකරුවන් දෙදෙනෙකු නොවේ ඔවුන් දෙදෙනා තරඟ කළේ කාණ්ඩ දෙකක් යටතේ නමුත් අපිට සිද්ධ වෙනවා ඔවුන් දෙපළ ඔබ ඉදිරියට ගෙන්නන්න උෂාන්ත මදුවන්ත සමග තරිඳු රුමයන්ත ඔබට මතක නම් මෙලාබාල මැජික් ශිල්පියා බොහොම දුර ඉඳන් කොළඹ ඇවිල්ලා බොහොම නුහුරු ක්‍රමයකට තමන්ගේ ශිල්පිය පෙන්වන්න පටන් අරගෙන නමුත් ඉදිරියට යද්දී ඉතාම හොඳ විනිසුරු ප්‍රතිචාරයන් සමග අවසානයේදී චිත්‍රාල සෝමපාලව පවා පුදුම කරවමින් තමයි සංචිතය යන්නේ මම ඔබට වෙලාව දෙනවා ඔහුව මතක් කරගන්න කාඩ් එකේ නම තමයි මේ කොල්ලේ ලියලා තිබ්බේ ඒකුලේ පිච්චුවා මගේ අත කිසිම දෙයක් නැහැ බලන්න කිසිම දෙයක් නැහැ මම මේ අලු ටිකක් අරගෙන ඔබට මතකයි ඒ ඔහුගේ මැජික් අංකය උෂාන්ත හැබැයි ඔබට අමතක වෙන්න බෑ මෑණික් තරඟකරුවා තරිඳු මේ තමයි ඔබෙන් විනිශ්චයක් බලාපොරොත්තු වෙන
ඒ තරගකරුවන් දෙපළ. උෂාන්තද නොයසේ නම් තරිදුද කිසු කොමස්ම. තරගාවලිය තුළ දැකපු දස්කම් මනුව මම තරිදුව තෝරා ගන්න. තරිදු චිත්‍රාල සුන්. මම ඇත්තටම උෂාන්ත කැමති තියාගන්න. මම රැවැට්ටුවට. නදීෂා මිනිස්ය දෙන්න. උෂාන්ත. උෂාන්ත. උෂාන්තව තෝරන්න. විනිසුරුවරුන් දෙපළක් උෂාන්තව තෝරනවා. එක් විනිසුරුවරයෙක් තරිඳුව තෝරනවා. උත්තරයක් දෙන්න බලාගෙන තව විනිසුරුවරියක් ඉන්නවා. ෂෝට් ඇන් ස්වීට්. තරිඳුව තෝරගන්න. ඉතා පැහැදිලි විනිසුරු මණ්ඩලයේ තීන්දුව දෙකට දෙක බෙදෙනවා යලි තතාවක්. උදාරි. මන් දෙන්නටම එක වගේම කැමතියි. මොකද මම මේ තරඟයේ නරඹපු කෙනෙක් විදියට මන් තරිඳුට ඉදිරියට යන්න කියනවා. තරිඳු තව දුරටත් බලාපොරොත්තුවක් තියාගන්නවා. උෂාන්ත බලාපොරොත්තුවට සමුදෙනවා. මේලකට මා මෙතෙන්ට ගෙන්නන තරඟකරුවන් දෙපළ සම්බන්ධයෙන් වැඩි වගකීමක් උමාරා සිංහවංශට සහ චිත්‍රාල සෝමපාලට පැවරේවි කියලා විශ්වාසයක් මගේ හිතේ තියෙනවා, මේ රටේ ජනතාවගේ හිතේ තියේවි. ඒ අනුව නාරායන් සමග වාසුකී, අනෙක් පසින් තරුම රාජා ද්වාරක. මේ සහෝදර යුවළ මේ වේදිකාවට ඇවිල්ලා පළමු වර ඉදිරිපත් කරපු වාදනය, ඉන් අනතුරුව විනිසුරු මඩුල්ලේ ඉල්ලීම් සමග දෙවන තෙවන අවස්ථාවන් වලදී ඔවුන් පෙන්වූ දියුණුව, සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හැටියට ඔබ කිසිවිටකත් ඔවුන් ප්‍රතික්ෂේප නොකළ වගත් මට හොඳටම මතකයි. මං කැමති නැවතවතක් ඒ මතකය ඔබට අලුත් කරලා දෙන්න. හොඳයි ටයිමිං ඔක්කොම හොඳයි. මට කියන්න දෙයක් නෑ. I'm so glad that I heard you playing and saw you playing. ඒ තරගකරුවන් දෙපළ සමග ඔබෙන් විනිශ්චයක් ඉල්ලන්නේ අනෙක් තරගකරුවා. මට මතකයි ඔහු වරක් විනිසුරු මඩුල්ල ඉදිරි හරි ලස්සන ප්‍රකාශයක් කළා. My profession is management, music is my passion. ඔබට මතකන. එහෙම කියපු තරගකරුවා මං යළිත් වතාවක් ඔබට මතක් කරලා දෙනවා. ඉතාම හොඳයි. මට මොන මොන කියන්න දෙයක් නැහැ. It's really amazing, man. You're a great talent and you have to
get to the next round for sure. මම හිතන්නේ මේ වෙලාවේ සුදුසු නැහැ කිෂු ගෝමස් මහත්මයාගෙන්වත් නදීෂාගෙන්වත් පළමු විනිශ්චය ගන්න එක. සංගීත විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ දෙන්නෙක් ඉන්නවනේ. මම කැමති ඔබෙන් විනිශ්චය ගන්න. චිත්‍රාල සෝම්පාල මහත්මයා. මම කෙලින්ම කියනවා මෙතන තනුව රාජා මන් තියාගන්න කැමති. කුමාරා. Based on speed and experience, I will go with Twaraka. In terms of skills, definitely Twarkaran is at a much higher elevation, so therefore my vote is also for him. Vinisuru Madule Thinduwa Thunen Thunak Lesa Sathan Veddi Nadisha Ravasthawak Denna Puluwan Wenasak Thiyenawa Nan Kiyanna Noyese Nam Twarkara Vishaya Pahadili Generation Next. ඇගේ තියෙන හැකියාවට හිතේ හැටියට ඉඩක් දීපු එකම රියැලිටි වැඩසටහන Youth with Talent Generation Next. අවසාන මහා තරගය මාර්තු 10 වෙනි. එදින රාත්‍රියේ මේ ඉතා වටිනා මෝටර රථේ දිනාගන්නේ ඔහුද ඇයද ඔවුන්ද බලමු ඔබගේ අදිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වේ යුතුයි Youth with Talent Generation Next තමත් තරග කණ්ඩායම් දෙකක් ඔබ ඉදිරියට එනවා. ඔවුන් එකම කාණ්ඩයෙන් තරග කළ අය නොවේයි. Wheel Fighters සමග ඔබෙන් විනිශ්චයක් ඉල්ලනවා ZNR. Wheel Fighters කියලා කියන්නේ මේ තරගාවලිය පමණක් නෙවෙයි. ඊට పూర్ව තරගාවලියේදීත්. ඊටාම සුවිශේෂී දස්කම් දක්වපු කණ්ඩායමක් මං කැමති ඔවුන් මේ වේදිකාව උඩ පෙන්නපු දේවල් ඔබට යලිත් මතක් කරලා දෙන්න සමග සටනක ZNR මතක් කරගන්න ඕන මොනවද කලේ කියලා That was a very good concept. හරිම ලස්සන හරිම entertaining act එකක් සාමාන්‍ය කුසලතාවයන් දෙකක් එකිනෙකට වෙනස්. නමුත් බලාපොරොත්තුවක් බිඳ දමන්නටම සිද්ධ වෙනවා. මේ වෙලාවේ ඔබ අමානුෂිකයි නෙමෙයි. ඔබ තාක්ෂණිකයි. ඒ නිසා ඔබට ඒ දේ කරන්න සිද්ධ වෙනවා. මට කියන්න. තවදුරටත් මේ වේදිකාවේ රඳවා තබා ගත යුත්තේ කවුද? නදීෂා හේමාලි.
මන් දැකපු විස්මයජනක ඇක්ට් එක තමයි සියන්නාර් මන් තෝරන විදිය. චිත්‍රාල සෝම්පාල මම තෝරගන්නෙත් ZNR. Kumar. ZNR. වෙනසක් කරන්න බෑ. නමුත් අදහසක් කියන්න පුළුවන්. කිසිකෝස්. පොදුවේ ගත්තාම wheel fighters ලාට මගේ කැමැත්ත හිමි වෙනවා. නමුත් අද ඒ අය පරාජය වුණා. මොකද ඡන්ද තුනක් මේ අයට හිමි වෙච්ච නිසා. තින්දු පැහැදිලි. ZNR-ට තවදුරටත් වේදිකාවේ රැඳී ඉන්නට ඉඩ. සීසන් 1 පළමු අධ්‍යයනයේ සේම දෙවන අධ්‍යයනයේදීත් wheel fighters අවසාන මහා තරගයේ පිණිපෙණි වේදිකාවට සමුදෙනවා. මීළඟට Three Sisters සමග රජිත ලක්ෂිත. විනිශ්චය දෙන්න බෑ දැම්ම. මට ඕන මේ පුංචි කෙල්ලු තුන්දෙනා මතක් කරලා දෙන්න. තමයි Three Sisters. Three Sisters සමග විනිශ්චයක් ඔබෙන් ඉල්ලන්නේ රජිත. පෙන්න්නත් කලින්ම කිසිුගොමස් පත්ම අතස්වා මොනවර කියන්න වෙන්න ඇති මෙන්න අවස්ථා. දිර්ශන් මම පුද්ජලිකව පුදුම යට පත්වෙන මේ මොහොතෙත් රාජිත මේ ස්ටේජ්ජක තුළ සිටීම සම්බන්ධයෙන්. වට තුනක් මොහු ඔහුගේ ඉදිරිපත් කිරීම කෙරවා ම එක වට එකවත් ඔහු වෙනුවෙන් මගේ කැමැත්ත ප්‍රකාශ කරුවේ නෑ. ඒ මම විශ්වාසකර විදියට මහුට වඩා දක්ෂයෝ මේ ස්ටේජ්ජක තුළ ඉදිරිපත් කිරීම කෙරවා. නමුත් අවාසනාවකට ඔවුන් අභිබවා රාජිත මේ තැන ඉන්නවා. මගේ තීරණය පැහැදිලිනේ මේ පොඩි කෙල්ල තුන් දෙනා මුලතේ වෙල ඉඳන් ආපු. ඊට සංගමෙන් එක් කියන්න තිබ්බ කියලා මම හිතන්නේ. නෑ ඉතින් මම දකින කෝණය තුළ විශිෂ්ටත්වය දැකපු විදිහක් තිබෙනවානේ. ඒ මතය තමයි මම ප්‍රකාශ කරුවේ. රාජිතට මං ආදරෙයි, දක්ෂතාවය අගය කරනවා. ඔබ ඉදිරියට යන්න. නමුත් මේ විශිෂ්ටත්වය කියන තේමාව ඇතුළත ඒ සුවිශේෂී
දෙයක් හොයාගෙන යන තේමාවක් ඇතුළත මට මම රාජිතගේ විශේෂත්වයක් විශිෂ්ටත්වයක් දැක්කේ නැහැ. ඔහු සාමාන්‍ය හොඳ ඩාන්ස කෙනෙක්. කිසිම අවස්ථාවක ඔබතුමා ඔහු වෙනුවෙන් අත උස්සපු නැති නිසා ඔබේ තීරණය ඉතාම සාධාරණයි ඔබට අනුව. කිසු ගෝමස්ගේ තීරණයට අභියෝග කරන මිනිස්සු මඩුල්ලේ කවුරු හරි ඉන්නවද? මම ඉන්නවා. මිස් ගෝමස්, මොකද්ද සාමාන්‍ය ඔබතුමා කිව්වා නේද? එයා සාමාන්‍ය ඩාන්ස කෙනෙක් කියලා. මම හිතන්නේ එයා සාමාන්‍ය ඩාන්ස කෙනෙක් කියලා. මම හිතන්නේ මිස් ගෝමස්, එයා සාමාන්‍ය ඩාන්ස කෙනෙක් නෙවෙයි. එයා ඇවිල්ලා ඉතාමත් දක්ෂ ඩාන්ස කෙනෙක්. මට මගේ වෝට් එක මන් දැන් දෙනවා රාජිත. අත උස්සලා ඉස්සෙල්ලම චිත්‍රාල් සෝම්පාල කතා කරාට අනිත් දෙන්නත් ඔබතුමාට විරුද්ධ අත ඉස්සුවා. අනිවාර්යයෙන්ම මේ කිසි ප්‍රශ්නයක් නෑ. මම කිසිම මං කිව්වේ සාමාන්‍ය හොඳ ඩාන්ස් කෙනෙක් කියලා. සාමාන්‍ය ඩාන්ස් කෙනෙක් කියලා නෙමෙයි මං කිව්වේ. මේ වැඩි දෙකීමක් කළ යුතුයි. හොඳයි. කුමාරා සිංහසේ. මෙහෙමයි. රජිත කියන්නේ හරිම ස්කිල්ෆුල් ටෙක්නිකල් ඩාන්ස් කෙනෙක්. එයා ඊයේ කරපු පර්ෆෝමන්ස් එක, ඒ කියන්නේ ගිය සතියේ කරපු පර්ෆෝමන්ස් එක it was a very skillful contemporary dance act. I'm giving my vote to Rajita. You are a skillful dancer, brilliant. The sky is your limit. Nadisha Hewan. Dilshan, mam mula indalama mam metana waadi wenokota mam hituwade mam anukampawata chandi denne naha kineka. Mage manape mam anukampawak karala denne naha kineka. Mam hama welim baluwe yam kisi tarangakaruwekuge ho tarangakarikege uparima dakshatave ehi pirisudu bawa ehi taakshane kohomada kineka gana. මං හිතනවා මේ තරගාවලිය පුරාවට අපේ ත්‍රි සිස්ටර්ස්ලා මං හරි ආදරේ දරුවෝ තුන්දෙනෙක් මේ තුන්දෙනාට අනුකම්පාව ලැබුණා කියලා වැඩියෙන්ම මං හිතන්නේ දක්ෂතාවයට වඩා මං හිතන ඔවුන්ගේ වයස මට්ටමත් එක්ක සංසන්දනය කළ බලද්දී ඔවුන්ගේ වයසත් එක්ක ඔවුන් ඉතාමත් මිහිල තැනක ඉන්නවා නමුත් තාක්ෂණය අතින් බලද්දී ඉතාමත්ම ඉහළ මට්ටමේ තරගකරුවන් මේ ත්‍රි සිස්ටර්ස්ලාට වඩා මේ වේදිකාවේ හිටියා නමුත් මගේ මනාපය මම හැම වෙලෙම ලබා දුන්නා රජිතට අනිවාර්යෙන්ම ඔහුගේ තාක්ෂණ ඉතාමත් පිරිසුදුයි. ඔහු ඉතාමත් හොඳ දක්ෂයෙක්. අනිවාර්යෙන්ම ඔහු මේ වේදිකාවේ සිටිය යුතු කෙනෙක් කියලා මම විශ්වාස කරා. මගේ මනාපය මම රජිතට දෙනවා. විනිසුරු බඩොල්ලේ තීන්දුව පැහැදිලි. රජිත තවදුරටත් වේදිකාවේ බලාපොරොත්තුවක් සමග රැඳී සිටිනවා. ඒ අතරතුර පුංචි කෙලි පැටව තුන්දෙනා ආපහු බලතිව යනවා. Youth with talent. Generation next. අවසන් තරඟ යුගලයේ හැටියට මම ගෙන්නන්නේ හැම විටම උනුසුම් විනිශ්චයන් ලබාගත් තරඟ කරුවෙකු සහ කණ්ඩායමක් එක් පසකින් සෙන්ට්‍රි අනෙක් පසෙන් නිමේෂ් මදුවන්ත මේ තමයි මේ වේදිකාව මත වැඩි මාකර්ෂණයේ දිනාගත්තු කණ්ඩායම් දෙක මම කැමති සෙන්ට්‍රිව නැවත නැවත මතක් කරලා දෙන්න අනිවාර්යෙන්ම අපි දෙවෙනි වටේට යමු. මගේ වීඩියෝ එකට මම කැමති ඔයගලංගව දාන්න ඔයගලගේ ඩාන්සින් ඇක්ට් එක. ඒකෙන් ද මම යවනවා යවනවා මම. සෙන්ට්‍රි සමග තරඟ කරන්නේ සුළුපටු කෙනෙක්. නොවේ ඔහු පළමු තරගයේදීම තමන්ගේ ඉදිරිපත් කිරීම කරද්දී
මට මතකයි උමාරා සිංහවංශ කිව්වා අපි හොයන්නේ ඔයගොල්ලෝ වගේ කට්ටිය. I want to see you in the finals. එහෙමයි කිව්වේ. ග්‍රෑන්ඩ් බසරයක් තිබුණා නම් මං අනිවාර්යෙන් ගහනවා කියලා කිව්වා. ඒ තරඟකරුවා අද අවසන් මහා තරඟයේ වැට මායිම ළඟට ඇවිල්ලා ඔබට කියනවා එදා ග්‍රෑන්ඩ් බසරයක් තියෙනවා නම් ගහන්න කියපු මට අද පුළුවන් නම් ඉඩක් දෙන්න කියලා. නිමේෂ් මදුවන්ත. අපි කතා කරන්නේ මේ වගේ ඇක්ස් ගැන තමයි. හොඳයි. මේ තමයි ඒ කණ්ඩායම් දෙක. එක්පසකින් සෙන්ට්‍රි. යූත් විත් ටැලන්ට් ආරම්භක තරග මාලාවේ පටන් අපිත් එක්කම ඉන්න කණ්ඩායමක්. අනෙක් පසින් නිමේෂ්. මේ වේදිකාව මතට විශ්මය ඇරෙන්නට වෙන කිසිම දෙයක් ඔහු අරගෙන ආවේ නැහැ. පළමු විනිශ්චය උමාරා සිංහවංශගේ. ඇටකටු කඩීමේ හැකියාව තියෙන හන්දා I'm gonna choose නිමේෂ්. මොකද ඒක හරිම විශේෂයි. I think he needs a shot in this. නිමේෂ්. I love you Sentry. විනිශ්චය ඉතාම පහසුයි මම බව දන්නෝ. නමුත් විනිශ්චයක් වුමනයි. නිමේෂ් එක අඩියක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. චිත්‍රාල සෝම්පාල. මම දැන් ඩිසයිඩ් කරනවා මේ දෙන්නවම මම යවන්නේ නැහැ. ඔබ අවංක නැහැ. මම ඔව්. ඔව්. ඔබ අවංක නැහැ. මම කියන්නේ මොකද? මම මේ දෙන්නට කරන්න යන දේ මෙතන මට මෙයාව චූස් කරන්න බෑ මෙයාව චූස් කරන්න බෑ. ඉතින් ඒ ඉන්න මම කියනවා දැන් මට බෑ මේ දෙන්නගෙන් කවුද හොඳ කියලා චූස් කරන්න. මොකද දෙන්නම එක වගේ. දිල්ෂාන් දිල්ෂාන් නෑ දෙන්නම එක වගේ. ඔබ ඔය තීන්දුව ගන්නවා නම් මම ඊට ඉස්සෙල්ලා ගත්ත මේ වගේ තීන්දුව. දන්නේ නෑ කියලා. ඒක මට මතකයි. නමුත් ඔබ ඒ විනිශ්චය මණ්ඩලයට දෙන ආදර්ශය සහ පුරුද්ද වැරදි එකක්. ඔබට තීරණයක් ගන්න බැරි පමණින් හොඳ ඉතාම දක්ෂ තරඟකරුවන් දෙදෙනෙක් ප්‍රතික්ෂේප කරනවා ඔබ. ඒක වැරදි. අපි අපි මේ 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 ගේම් එකක් ගත්තොත් මැච් එකක් ඩ්‍රෝ වෙනවනේ. දැන් මෙතන මම කරන්නේ මෙතන ඩ්‍රෝ එකක්. එච්චරයි. ඉතින් නදීර දෙන්න කියන්නේ එච්චරයි. මම ඉස්සල්ලත් කිව්වා මං න්‍යූට්‍රල් කියලා මේකේ. මං තව එකවතාවක් මෙන්න මේව සිහිපත් කිරීමක් කරනවා. ඔව්. න්‍යූට්‍රල් වෙන්න නම් ජජස් ලවුන නැහැ. No need judges for neutral. එන කොහොමද මම ඉස්සල්ලා දුන්නේ මේ මේ මම නෑ නෑ ඒක අයිතියක් තියනවා. නමුත් ඒක පුරුද්දක් කරගන්න එපා කියලා මේ කියන්නේ. මම පුරුද්දක් කරගන්නේ නෑ. ඉතාලම තීරණාත්මක තැනකදී මම දන්නවා මම හොඳ නරක කියලා දර්ශා. හොඳේ. ඉතින් මම දන්නවා මේ දෙන්නම එකම ලෙවල් එකේ ඉන්න groups දෙකක්. ඉතින් ඒකින්ද මම neutral. මම නිකන් අහනවා උමාරගෙන් එහෙම neutral වෙන්න දෙන්න පුළුවන්ද ඒක ඕකේද ඔයගොල්ලන්ට? මට එහෙම opportunity එකක් තිබුණා මමත් neutral යනවා. මොකද මට මේ දෙන්නම මිශ්‍රට වන්න ඕනේ හින්දා. අන්න එක මමත් කියන්නේ. ඉතින් එහෙම කියපම කවුද මේකලු ඉස්සරහට එවන? Ah? He is not honest. I am an honest person. That's why because I know both of these guys. They are very talented and they are skillful. නදීෂා හේමාලි. පිරිසුදුකම තාක්ෂණය මේ හැමදේම සලකලා බැලුවොත් මම සෙන්ට්‍රිට chance එක දෙනවා. තීරණාත්මක ඡන්දයක් අතේ තියාගෙන කිෂු ගෝමස් මහත්තයා මූණ වහගෙන ඉන්න. කියන්නේ මූණ වැවේ පොඩි ඒක විහිළුවකට මම අර චිත්‍රල් කියපු දේදී මම කල්පනා කරුවා කොහොමද මේ පස් දෙනාම කිව්වොත් මේ දෙන්නම දෙගොල්ලම අරින්නේ නැහැ කියන්නේ. ඒක තමයි මේ තරගෙට. හරි ඒක පැත්තකින් තියමු.
සෙන්ට්‍රික් කියලා කියන්නේ අපේ ලංකාවේ ඉන්න අති දක්ෂ ජාත්‍යන්තර මට්ටමේ නර්තන කණ්ඩායමක්. ඔවුන් මාව සහ මේ මුළු ජාතියම කුල්මත් කෙරුවා. ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කෙරුවා. අපි සියලු දෙනාම අගය කෙරුවා. අවසානයේ ඔවුන් මගේ රටේ ජාතික කොඩිය ඔසවලා ජාතියට ප්‍රණාමය පුද කෙරුවා. ඔවුන් අති විශිෂ්ට කණ්ඩායමක්. නමුත් මේ තේමාව තුළ අර මම බලපු කෝණය තුළ අනිවාර්යයෙන්ම බෝන් බ්‍රේකර්ස් නිමේෂින්නේ ඉතාමත් ඉහළ මට්ටමක. ඔහුගේ ඒ විශ්මය ජනක ඒ ඉදිරිපත් කිරීම් මුළු ජාතියම උමතුවකට සහ විමතියකට පත් කෙරුවා දිල්ෂාන්. ඉතින් අනිවාර්යයෙන්ම මගේ ඡන්දය නිමේෂ් පොඩි කිසු පොඩි ප්‍රශ්නයක් තියෙනවා හන්ද. ඒ කියන්නේ ජාතික කොට ඉස්සුවා කියලා හැම එකම අපි ඉස්සරහට යවන්න ඕනේ. නෑ 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 ඒක ඒක නෙමෙයි මේ මේ ඒ ආයිට මං ආචාර්ය පිරිනැමුවේ ඒ ජාතික කොඩිය කියන දෙයට අපි සියලු දෙනාම ගරු කරන එකක් නිසා මමත් ගරු කරනවා. ඔවුන්ගේ අවසානය හැමතිස්සෙම සන්තුහන් කෙරුවේ ජාතික කොඩියෙන්. නමුත් පර්ෆෝමන්ස් වලට තමයි අපේ ඡන්දය හිමුනේ. මගේ ඡන්දය මම දුන්නේ. මම ඒක නිකන් සඳහනක් හැටියටයි කෙරුවේ. මොකද ජාතික අභිමානය කියන දේ මේ රටට අත්‍යවශ්‍යම කාල සීමාවක්. මේ කාල සීමාව ඉතින් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම ඒ ගුණය බදාගත යුතුයි, බෙදාගත යුතුයි. මට තියෙන වෙන ප්‍රශ්නයක්. දැන් විනිසුරු මඩුල්ලේ සමාජිකින් දෙදෙනෙක් කියනවා එනිමේෂ් කියලා. එක්කෙනෙක් කියනවා සෙන්ට්‍රි කියලා, අනිත් එක්කෙනා එතුමාගේ භාෂාවෙන් නියුට්‍රල්. ඒතර මම මේක ගණනය කරන්න ඕන කොහොමද? එක්පසකින් මට හිතන්න පුළුවන් මේක දෙකට දෙක බෙදුණු තීන්දුවක් කියලා. මොකද නිමේෂ්ට දෙන්නේ කැමති නෑ. අනෙක් පසින් ඒක අකමැතිකමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඡන්දේ පාවිච්චි නොකිරීමේ වරද. ඔව්. ඔව්. නියුට්‍රල්. ඔක කිව්වනේ මට ස්ටාර්ට් එකේ ඉඳලා මට කිව්වා නියුට්‍රල් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම නියුට්‍රල් වුණා. ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ මෙතන? හොඳයි. උදාරි. නියුට්‍රල් වෙන්න බෑ. මට චිටීට කියන්න තියෙන වටිනා ඡන්දේ පාවිච්චි කරන්න. වැල්ලා. ඡන්දක වටිනාකම නැහැ නේ අන්න ඒක. චිටි, ඔබ බුද්ධිමත් පුරවැසියෙක් නේද? ඔව්. I suggest that you actually take your time and make a decision because I think it's unfair on the contestants as much as we want to send them through, all of them through. No, I mean, mathematically there is a decision already, but let Udari, you know, give a vote. No, but Mr. Gomez, I did not get into argument with you. I just asked you a question and you answered, so I agreed with you. So do you want me to go to Udari or? Oh my God. No, go to Udari. That's it. I'm neutral. Because right. No, all I'm saying is even without going to Udari, there is a decision here because his vote is null and void. So we have two in favor of Nimesh and absolutely one in favor of Sentry. So mathematically he is the winner. Vinisuru madulla mata kiyenawa nam aaradhita Vinisuru wariya langata yanna epa kiyala. Oba ekaka de ekata? Mamath Nimesh ekka. Nimesh tawadurata vedikawa inna. හොඳයි, 14 දෙනෙකු අතරින් ඔබ 7 දෙනෙක් බේරලා දුන්නා. හොඳට මතක තියාගන්න, මේ බිම නොතෙමුණාට මෙතන කඳුළු වැටුණු වග මේ 7 දෙනා අතරින් මට ඕන නැවත වරක් ඔබෙන් විනිශ්චයක්. මා තරඟකරුවන් දෙදෙනෙකු බැගින් අවස්ථා දෙකකට ගෙන්නනවා. ඊළඟ අවස්ථාවේදී තරම් කරුණු 3 දෙනෙක්කට ගෙන්නනවා. මට එහෙමයි හත බෙදන්න වෙන්නේ. ඒ අනුව පළමු කොට රුවන් චාමර සමග තරිඳු රුමන්ත. Generation Next. ජනක කාංචන හෙවත් කඳුරට යෝධයා යුත් විත් ටැලන්ට් ග්‍රෑන්ඩ් බසර් ලාබිය. මේ වන විටත් ගිනස් වාර්තා 3කටම හිමිකම් කියන ජනක පසුගිය දිනක
තවත් අලුත් ගිනස් වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ තප්පර 48ක් තුල මිලිමීටර 12 ගණකමින් යුතු දඟර කම්බි 22ක් හිසින් නමා පිහිට වූ නව වාර්තාවක්. ජනක දැන් ගිනස් වාර්තා 4කම හිමිකරුවෙක්. ලොව ශක්ති සම්පන්නම මිනිසා වීමේ අරමුණෙන් දිගු ගමනක යෙදෙන කඳු රට යෝධයාට යූත් විත් ටැලන්ට් කණ්ඩායමේ සුබ පැතුම්. ගොල්ෆ් ගහන්න ආසාව තිබුණට, ගොල්ෆ් ගහන්න හැකියාව තිබුණට, ගොල්ෆ් ක්ලබ් සෙට් එකක් තිබුණට, ගොල්ෆ් බෝලයක් තිබුණට, මේ වගේ ග්‍රවුන්ඩ් එකක් නැත්තම් මට ගොල්ෆ් ගහන්න ලැබෙන්නේ නැහැ. ජීවිතේ හැම දෙයක් මේ වගේ. දන්න දේ ප්ලේ කරන්න ඒකට සුදුසු තැනක් අවශ්‍යයි. හැබැයි ඔබ වෙනුවෙන් අපි ඒ තැන දැනටමත් හදලා ඉවරයි. ඔබට තියෙන්නේ ප්ලේ කරන්න. ජයග්‍රහණය කරන එක ඔබේ වැඩක්. මතක තියාගන්න. ඔබගේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. විස්මිත තරුණී ජන අභිෂේකයට තව දින 14යි. Youth with talent. Generation next. කිෂු කොමස් මහත්මයා. රුවන් චාමර. කුමාර. රුවන්. චිත්‍රාල සුල්තාන. රුවන් චාමර. විනිසුරු මඩුලේ තීන්දුව පැහැදිලි. තවදුරටත් වෙනස් කිරීමට හැකියාවක් නැහැ. නමුත් එක මිනිස්සයක් ඉතුරුයි. රුවන්. ඕන නියුට්‍රල් වෙන්න පුළුවන් ඒ වගේ ලාවට. ඔව් නියුට්‍රල් වෙන්නේ කොහොමද? කමක් නැහැ. රුවන්ව තෝරනවා. විනිසුරු මඩුල්ල ඒකපතික තීන්දුවක යනුව රුවන් චාමර තවදුරටත් වේදිකාවේ රැඳෙනවා. තරින්දු. තරින්දු වේදිකාවට සමුදෙන්න. මට කනගාටුයි. තව දුරටත් විනිසුරු මඩුල්ලේ ඔබ අපහසුතාවයට පත්වීමට නියමිතයි. මෙන්න මෙහෙමයි. නිමේෂ් මදුවන්ත සමග රජිත ලක්ෂිත. ඉතාම ප්‍රබල විනිසුරු ප්‍රසාදයන් සමගින් තව දුරටත් වේදිකාවේ රැඳී සිටින මේ තරඟකරුවන් දෙදෙනාගෙන් එකයිකු තෝරාගත යුතුයි. චිත්‍රාල් සුල්පාන. මම ඉස්සලත් කිව්වා නේද? දැන් ඔයා මට කියලා තියෙනවා නියුට්‍රල් වෙන්න බෑ කියලා. හා? පුතා. සෝරි. වාගේ ඩාන්ස් එක වෙනස්. හැබැයි මෑගේ ඩාන්ස් එක මොකක් ට්‍රෙන්ඩ් එක කැමති. නමුත් මම මෑට අයිමත් කියන්න කැමති. ඔයාගේ ලාස්ට් පර්ෆෝමන්ස් එක ඔයා නෙක්ස්ට් පර්ෆෝමන්ස් එක ඔයා දෙන්න ඕනේ. You have to give your maximum. It's in 200%. I'm going to choose him. Nimesh. Kumara. මේ දෙදෙනාම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු කෙනෙක් ඔබ. දැන් එක්කෙනෙක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවා. මගේ heart එක දෙකට කැඩිලා පැලිලා තියෙන්නේ because half of it is here, half of it is there, wholeheartedly. මගේ තිබුණේ ඒ වගේ. නමුත් මට තීරණයක් ගන්න උනා. If I can please have a moment, Chitti, thank you. Decision, please. Rajita, I respect you. You've come this far. Nimesh, I respect you. You have come this far. මට ඩිසිෂන් එකක් හදන්න ඕනේ. මාත් එක අමනාප වෙන්න නම් එපා. එහෙම කියලා කිසිම එකක් මං මාත් එක තියාගන්න එපා. මොකද මං හදවතින්ම ඔය දෙන්නට ගොඩාක් ආදරේ. I really support you.
මගේ මොන හරි එකක් වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් මගේ සපෝට් එකක් දෙනවා. But I have to make a decision. Because bone breaking, bone shifting is very unique in Sri Lanka. No offense to you. I'm going to give my vote to Nimesh. Nimesh. Nadisha. Vismita hakiyawak dakka palaweni de thamai dancing walin. Ehema baladdi bone breaking. Ethin mata me avasthave man goda kanagaatu wenawa Rajitha. Man goda hari aadare. Mata Nimesha thoranna wenawa. I love you. Nimesh thawadurata vedikave Rajitha vedikawata samudena. Minisuru madulle enola avare mahathoruni dan tarangiye swabhawa yam pramanayata wenas karamu. Tawa ithiri vela inne taranga karuwan 3 denai. Man e 3 denama oba idiriyata geniyenawa. Mata e athurin ek ayek ho ek kandayama ඉවත් කරලා දෙන්න. ZNR ද්වාරකන් සමග චාමර මදුසංක මෙන්න ඔබ ඉදිරියේ සාධාරණ විනිශ්චයක් ඉල්ලන තරඟකරුවන් තුන්දෙනා. ඉදිරියට යන කෙනා නෙවෙයි මට ඕනේ මේ වේදිකාවේ දෙන්නෙක් ඉතුරු කරගන්න. මට ඕන ඉදිරියට නොයන කෙනා කවුද කියලා දැනගන්න. පැහැදිලි. කිසු කොමස. චාමර. චිත්‍රාල සෝමපාල. උමාරා කියලා ඉන්න මං කියන්න ඊට පස්සේ මට පොඩ්ඩක් කල්පනා ගන්න ඕනේ. මටත් කල්පනා කරන්න ඕනේ නේද නදීෂ කවට. නදීෂ ඔවා කියන්න. චාමර. වෙලාව දුන්න ඔබට. මම පිටරිය තරබ රාජා ඉස්සරහට යන්නේ. You want him to be rejected? Yes. Kumara. The sky is the limit for you, Twarakan. And we're going to wish you best of luck, but not from here onwards. Keep up the good work. Yes. Dedenek. Twarakan ne pratikshep karanawa. Dedenek. Chamara Madusanka pratikshep karanawa. Mata ubagawata ennama wenawa udari. හැබැයි මෙතනදී ඔබට කොන්දේසියක් තියෙනවා. මං හිතන විදිහට ඔබට බෑ ඔවුන් ප්‍රතික්ෂේප කරපු දෙදෙනාගෙන් පිට කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න. ඔබ මේ දෙදෙනාගෙන් කෙනෙක් ප්‍රතික්ෂේප කළ යුතුයි. මං හිතනවා චාමරායින් වුණා නම් හොඳයි කියලා. ඔබ බය නිසා හොයින් වෙන්නේ නේද? නෑ මං බය හින්දා නෙමෙයි. මං හිතන්නේ හැකියා විශ්මිත වෙන්න ඕනේ ත්‍රාසජනක දෙයකින්ම නෙමෙයි. ඒක රියල් ටැලන්ට් එකක් විදිහට මම පෞද්ගලිකව දකින්නේ නැහැ. ඒ ත්‍රාසය ටැලන්ට් එකක් විදිහට මම දකින්නේ විසින් තෝරාගත් තරඟකරුවන් හතර දෙනෙක් ඉන්නවා. කරන්න ඕනේ මොකක්ද කියන එක ඔබ දන්නවා. මම තරඟකරුවන් දෙදෙනෙක් ඉදිරියට කැඳවනවා. පෙර පරිදිම ඉදිරියට යන්නේ කවුද? මට කියන්න. මට නෙවෙයි රටට කියන්න. රුවන් චාමර සමග ZNR. මේ හැකියාවන් දෙකෙන් එකක් විශ්මිතයි අනෙක විශ්මිත නෑ කියන්න නම් බෑ.
මේ රටේ මිනිස්සු මේ වැඩසටහන බලලා තියෙන නිසා. ඒ නිසා විශ්මිත බව තවදුරටත් ඉරක් ලෙස ලකුණු කර ගැනීම ප්‍රශ්නයක් ප්‍රතිබියදී මට ඔබෙන් මිනිස්සයක් වුණා. නදීෂා හෙම්මාලි. සියනා සිටිය යුතුයි. කුමාරා. මං කැමති මගේ චාන්ස් එක චිචීට දෙන්න මට මොහොතක් හිතන්න අවශ්‍යයි. සියනල් මං කැමති ඔගලන් තියාගන්න. නමුත් මේ ගැන ටෆ් ගේම් එකක් පුතා. ඒකින්ද රුවන් චාමරට මගේ ඡන්දෙම දෙනවා. රුවන් චාමර. මිනිසු රුවන් දෙපලක් අදහස් දෙකක කැමති තැනකින් හිට ගන්න පුළුවන්. කුමාරා සිංහවංශ. මම තියාගන්නවා ඔබේ වම් මත පැත්තෙන් ඉන්න රුවන්ව. රුවන් චාමර තව දුරටත් වේදිකාවේ. සියනාර් වේදිකාවට සමුගන්න. ද්වාරකන් සමගින් නිමේෂ් මදුවන්ත. දෙදෙනාම මේ වන තෙක් විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් අද දවස තුළ එක් වරක්වත් ලබා ගත්තේ නැහැ. ඒ අනුව ඔබට හොඳට කල්පනා කරලා බලලා තීන්දුවක් දෙන්න වේවි. ඔබේ අදහස දිගින් දිගටම බෙදේවි. එහෙමුණොත් උදාරී ඔබට කල්පනා කරලා බලලා තීන්දුවක් දෙන්න වේවි. මේ අවිනිශ්චිත තරඟකරුවන් දෙපළ අතරින් ඉදිරියට යා යුත්තේ කවුද? කිසු ගොමස්. නිමේෂ්. නදීෂා හේමමාලි. මං කටවහගෙන ඉන්නව පේන්නේ නැද්ද? නිමේෂ්. කුමාරා. ත්වාරකන්, I respect your ability to play so many instruments. Please pursue your career, or rather your hobby that you love the most, and continue your studies at the same time. But this time around, I'll have to stay with Nimesh. All the very best to you. Hodai. Avasan maha tarange. Taranga karuan namadenekut abiyoga karanna. අවසන් මහා තරංගය පේන මානෙටම ඇවිල්ලා බලාපොරොත්තු බිඳුවටම වැටිලා අවසාන උත්සාහය තෙක් තව දුරටත් වේදිකාවේම රැඳී ඉඳිමින් දක්ෂතාවය උරගා බල අවසන් මේ වාසනාව උරගා බලන මොහොත එක් පසෙකින් නිමේෂ් මදුවන්ත අනෙක් පසින් රුවන් චාමර. මේ මූණු දෙක තියා හොඳින් බලන්න. මේ හද ගැස්මට ඔබ කන් දෙන්න. 60,000කට අධික තරඟකරුවන් අතුරින් අපරාජිත තරඟකරුවන් ලෙස මේ වෙන තෙක් මේ වේදිකාවේ රැඳී ඉඳිමින් ඔබ විසින් ලබා දෙන තව එක විනිශ්චයක් මත එක් අයෙකු අවසන් මහා තරඟයට යනවා. එක් අයෙක් මේ වේදිකාවට සමුදෙනවා.
වාසනාව ඇරෙන්නට මේ මොහොතේ වෙනත් කිසිම දෙයක් කිසිවකුට නැහැ. එක හිතක් හොඳටම රිදෙනවා. නමුත් ඒ හිස්තන පිරවීමේ වගකීම විනිසුරු මඩුල්ලේ නෝනාවරි මහතුරුනි ඔබට තියෙනවා. මෙතුවක් කාලයකට අපි බොහෝ දේවල් හුවමාරු කරගත්තා. සමහර තැන්වල උණුසුම් වචන එහා මෙහා ගියා. ඒ සියල් අවසානයේදී ජීවිත දෙකක් යුක්තිය ඉල්ලනවා. බුද්ධිය පාවිච්චි කරන්න, එක්ක හදවත පාවිච්චි කරන්න. නමුත් හොඳ දේ කරන්න. මේ මොහොතේ ඔබ සාධාරණයි කියන දේ හොඳම දේ නොවිය හැකියි. නමුත් හොඳම දේ කරන්න. රටක් ඔබ දිහා බලාගෙන පළමු අවස්ථාව කුමාරා සිංහවංශ ඔබට. මොවුන් දෙදෙනාම මේ වේදිකාව ඒගොල්ලන්ගෙම කරගත්තා. ඉතාම හොඳින් ඒගොල්ලන්ගේ ටැලන්ට් එක අපිට පෙන්නුවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තා, මගේ ආදරය දිනාගත්තා. දෙන්නගෙම ලොකු ෆෑන්ස් දෙන්නෙක්, ෆෑන් කෙනෙක් මම ඇත්ත වශයෙන්ම. රුවන් චාමර සහ නිමේෂ්, මම මගේ වෝට් එක මෙතනදී දෙන්නේ නිමේෂ්ට. මම ටිකක් හිතනවා ඔබ කලින් අවස්ථාවන්වල දුන්න තීන්දුව ගැන. හිතලයි මං විනිසුරුවරයාව තීරණය කරන්නේ. චිත්‍රාල් සෝමා, දෙන්නම කරන්නේ කටු කැඩෙන වැඩ. නමුත් නිමේෂ් කටු කරන්නේ මේ කියන්නේ මේ මේ ඩිජිටල් ඔඩියෝ ෆයිල් එකට සවුන්ඩ් එෆෙක්ට් එකට. චාමල් කරන වැඩේ හුඟක්ම ඩේන්ජරස් වැඩක්. ඉතින් මම මේක රෙස්පෙක්ට් කරන, මම ඔයාලට රෙස්පෙක්ට් කරන පුතා. මම ඔයාලට ඊයේ තින කිව්වා ඔයාලා කරපා කරන ජොබ් එක කරන වැඩේ සුපර්බ්. නමුත් මම මෙතන කැමති ශාමර දෙන්න වෝට්. මිනිසුරු මඩුල්ලේ තීන්දුව යළිත් බෙදමින් පවතින මොහොතක මට මතක් වෙනවා රුවන් චාමර සීසන් 1 එකට ආපු හැටි. පළමු අදියරේදී ඔහු දෙවන තරගයෙන් තරගාවලියෙන් ඉවත් වෙනවා. බයිසිකලේ වදිනව අන්නර තිබුණු බෝඩ් එකක. එදා ගිහිල්ලා ඔහු සීසන් 2 එකට, එහෙම නැත්නම් ජෙනරේෂන් නෙක්ස්ට් එකට එනවා. ඇවිල්ලා මට කිව්වා බයිසිකලේ කරේ තියාගෙන උනත් යනවා ෆයිනල් යන්න පුළුවන්. දැන් වැටගාවට ඇවිල්ලා ඒක පසකින් නොහු අනෙක් පසින් නිමේෂ් මේ වේදිකාවට ඉතුරු කළා නම් ඉතුරු කරේ කාටවත් කරන්නම බැරි විශ්මයක්ම පමණයි. ඔබෙන් ඉල්ලනවා සාධාරණ මිනිස්සුයක්. මං කැමති නදීෂා හේමමාලිට අවස්ථාව. තාමත් කල්පනා කරනවා උස්ම ගන්න අමාරුයි. හිත මම දිනනම කැමති දෙන්නෙක්.
නිමේෂුමා යෝජනා කරනවා. කිෂු ගෝමස් මහත්මයා. අවස්ථා දෙකකදී අද දවස තුළ ඔබ නිමේෂරුවන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඔබේ අවස්ථාව. දේශන් අවසන වශයෙන් ස්ටේජ් එකේ ඉතුරු වුණේ ඉතුරු විය යුතු දෙන්න. මම ඒ ගැන ඉතාම සන්තෝෂ වෙනවා. නමුත් මේ තීරණය ඉතාමත් බැරෑරු තීරණයක්, අමාරු තීරණයක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් බලනවා නම් අර මම කලින්ම ප්‍රකාශ කළ ආකාරයට අසාමාන්‍ය විශිෂ්ටත්වයේ තුලනයක් කෙරුවොත් මේ දෙන්න දෙපැත්තට දාලා සමහරක් වෙලාට තරාදිය සම්බර වෙන්නට පුළුවන්. එතෙන්දී මම මගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ වේදිකාව තුළ ජාතියට නැවුම් නිෂ්පාදනයක් ඉදිරිපත් කෙරුවේ මොන පැත්තද කියලා. අවසන් මහා තරගයට නිමේෂ් මදුවන්ත සුදුසුකම් ලැබුවගයි. වැඩසටහනේ ආකෘතිය පිළිබඳව හොඳට දන්න විනිසුරු මඩුල්ලේ ඔබට මේලායේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නක එක්තරා විදිහක විහිළුවක් වේවි. නමුත් මට අහන්න හිතෙනවා, මං හරි ආසයි ඔබ එක හඬින් ඔය
කඳුළු පිස දැමු ඇස්වලින් ඒ නම කියනවට කවුද talent of the day 1 2 3 දේශාන් ඒ විහිළුව සර වැඩි ඒක සර නෑ දේශාන් ඒක ඇවිල්ලා අපිව කන්ෆියුස් කරුවාද මාව කන්ෆියුස් කරුවාද නෑ දේශාන් ඒ දුන්නේ පළවෙනි වතාවට මෙච්චර මේ ප්‍රබල මමනේ මාව පැත්තකින් තියන්නේ මෙච්චර මේ ප්‍රබල චරිත අසරණ කෙරුවා දැන් මට කියන්න මට අමතරව කවුද talent of the day 1 2 3 නිමේෂ් මදුවන්ත අපි ආරාධනා කරනවා දවසේ අපේ ආරාධිත අමුත්‍යයට උදාරි පෙරේරා ඔබතුමිය අතේ අපි සෝදානම් දිනේ සුවිශේෂ හැකියාව වෙනුවෙන් පිළිඳ ලබා දෙන්න ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දෙන ප්‍රයානන් ලවලි වෙතින් පිදෙන තිලිනේ රුපියල් 20,000ක චෙක් පත මාක්ස් අඩු කරගෙන ප්‍රයානන් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න ප්‍රයානන් ලවලි මෙන්ස් ඇන්ටිමාක් ක්‍රීම් දිනපතා පාවිච්චි කරන්නට පුළුවන් 20,000ක ප්‍රයානන් ලවලි වෙතින් පිදෙන චෙක් පත තිරිනමන්නට ඔබතුමීට පීතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරමු ඉනන්තුරු ප්‍රයානන් ලවලි වෙතින් පිදෙන සුවිශේෂ තිලිනය ඔෆිෂල් හෙයා කෙයා පාර්ට්නර් ඩැබ්‍රේන් හෙයා කෙයා වෙතින් පිදෙන රුපියල් 10,000ක මුදල් තිලිනයට අදාළ චෙක් පතයි මේ මොහොතේ තිරිනමන්නේ නැචරල් බ්ලැක් හෙයා ඩයි ෂැම්පූ ස්වභාවික සුදු හඳුන් සාකෂාර අඩංගු ඇමෝනියා රහිත කේශ වර්ණාලේපය තමයි ඩැබ්‍රේන් හෙයා කෙයා සෙලාන් වෙතින් පිදෙන තිලිනය සෙලාන් සෙල්ෆි 21 වන උපන්දිනයට වගේම උපාධිය හෝ වෘත්තිය සුදුසුකම් සම්පූර්ණ කරන විට රුපියල් 25,000ක් දක්වා අනිවාර්ය මුදල් තිලිනයක් ලබා දෙන ගිණුම තමයි සෙලාන් සෙල්ෆි අපි සෙල්ෆි පුද්ගම් ශ්‍රී ලංකේ තරුණයේ විශ්මිත හැකියාව ජාත්‍යන්තරයට ගෙන ගිය එකම රියැලිටිය තමයි යූත් විත් ටැලන්ට් රියැලිටිය කියලා කියන්නේ. මේ රියැලිටිය අතිශය ජනප්‍රිය රියැලිටිය බවට මේ දිනවල පත් වෙලා තිබෙන්නේ. එය තවත් තීව්‍ර කරන්නට ශක්තිමත් කරන්නට තමයි පාසල් දරුවන් අතර අතිශය ජනප්‍රිය වගේම වින්දනාත්මක රියැලිටිය බවට පත් වෙලා එහි සම්මානීය යූත් විත් ටැලන්ට් රියැලිටියට හිමි වෙන්නේ. මේ රියැලිටිය ජනතාකරණය කරන්නට නැත්නම් අපේ රටේ ජාතියට තිළින කරන්නට දායකත්වය දුන්නු ප්‍රමුඛ කෙනෙක් එක්ක අපි සූදානම් වෙනවා කතා කරන්න. ඒ සුදුස්සන් 44 ප්‍රමුඛයෙක් ඔබතුමා ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමන් නිතිඥ එරන්ද වැලියන්ගේ මහත්මයා. අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට මේ ලැබෙන සම්මානත් එක්ක ඔබතුමන්ගේ හදවතේ තියෙන මොනවාගේ සතුටක්ද කියලා. ගොඩක් සතුටුයි. ඒ මොකද ජාතික තරුණ සේවා සභාවත් ITN මාධ්‍ය ජාලයත් හැමදාම රටට අර්ථවත් දේවල් ඉදිරිපත් කරන ආයතන දෙකක්. ඒ නිසා තමයි ජාතික තරුණ සේවා සභාවත් ITN මාධ්‍ය ජාලයත් එකතු වෙලා මේ විශ්මිත යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහන ආරම්භ කරේ. ඒ නිසා අපි දන්නවා රටේ තරුණයේ දක්ෂතා, හැකියා, කුසලතා රටට ජාතියට පෙන්වලා ඒක ජාත්‍යන්තරයට ගෙනියන්න තමයි මේ වගේ වැඩසටහනක් අපි නිර්මාණය කරේ. අද වන විට ඒකේ සාර්ථකත්වය මිනිපෙත්තටම ඇවිල්ලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටේ තරුණයේ මූලාරම්භ ලෙස අපි සලකන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හදවත් තුළ මේ රියැලිටි වැඩසටහන අද වන විට පැලවෙලා තියෙනවා. ඒ නිසා අපි මේකෙන් ITN මාධ්‍ය ජාලයවත් ජාතික තරුණ සේවා සභාවත් මේ වැඩසටහන කරද්දී රුපියල් 7 බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රියතාවය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ නිර්පාක්ෂික බලාපොරොත්තු නිසා අද වන විට රටේ ජනප්‍රියම රියැලිටි වැඩසටහන බවට යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහන පත් වෙලා තියෙනවා. ඇගේ තියෙන හැකියාවට හිතේ හැටියට ඉඩක් දීපු එකම රියැලිටි වැඩසටහන යූත් විත් ටැලන්ට් ජෙනරේෂන් නෙක්ස්ට්. අවසාන මහා තරගය මාර්තු 10 වෙනි. එදින රාත්‍රියේ මේ ඉතා වටිනා මෝටර රථය දිනාගන්නේ ඔහුද
ඇයද ඔවුන්ද බලමු. ඔබගේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වේ යුතුයි. The grand finale. Martu Davenida. Rare Hathada. Youth with talent. Generation Next. Attack the Haspansia Visi Hataku Taranga Karwan Aturin. අවසන් මහා තරගයට තරගකරුවන් දස දෙනෙකු දොරාගෙන හමාරයි. තවත් එළඹෙන රාත්‍රියකදී මේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ ඇස් අදහාගත නොහැකි විශ්මයන් එකින් එක මේ වේදිකාව මත සපතවන බව, සනාතවන බව නැවත නැවතත් ප්‍රකාශ කරමින් අපි තාම සතුටින් අද දවස අවසන් කරන්නට තීරණය කළා. වෙනසුරු මඩුල්ලේ නෝනාවුරි මහත්තුරුනි, මෙතෙක් දුර ආ ගමනේ අප ගැටුණු තැන් බොහෝ ඇති, අප අතින් හිත් රිදුණු අය බොහෝ ඇති, ඒ වගේම අපි හදපු හිත් බොහෝ ඇති. ඒ සියල්ල බොහොම නිදහසේ කල්පනා කරලා ඔබට මට අප සියලු දෙනාට ඉතාම සාධාරණ වටිනාකමක් තියෙවි. තරඟකරුවන් මේ වේදිකාවට ආවේ දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන. මේ වේදිකාව තරම් බලාපොරොත්තු වලට වටිනාකම් දුන්නු, විශ්මිත හැකියාවන්ට වටිනාකම් දුන්නු තවත් වේදිකාවන් නැහැ. ඒ නිසාම මේ රටේ සබුද්ධික ප්‍රේක්ෂකාගාරය අපිව අංක එකට ඔසවා තැබූ බව අපි නිතර නිතරම මේ විදිහට කියන්නේ ලොකු ආසාවකින්, ඒ වගේම ලොකු අභිමානයකින්. එක වෙන එක වෙනම එකක්. ඒ රහස අපි ඉතාම හොඳින් දන්නවා. ජනප්‍රිය රැල්ලෙන් මිදී මේ රටේ තාරුණ්‍යයට ලොකු වැඩක් කරන්න ජාතික තරුණ සේවා සභාවට සහ ස්වාධීන රූපවාහිනියට තිබූ ඕනෑකම මල්පල ගන්වමින් අවසන් මහා තරගයෙන් ඔබව මුණ ගැසෙන තෙක් අදට සමුගන්න අවසර දෙන්න. ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. Trend hadan api. You can't fight the friction. Amazing. One chance and one winner. Incredible talent. Fight for that one life journey. Charita dakina ratriya. Sensuras. Rare. Love it. ITN Balan.
DS Students Brand Awards 2017 Best Students Entertainment Program of the Year Sri Lankawe Pase Lamunathara Janapriyathama Reality Youth with Talent Sammanita Patra Vuvagai Obey Rahas Suragat Ekam Reality Youth with Talent Generation Next.